අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරිද හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනතා අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමුඛත්වය දෙනවා පියකු වගේ ක්‍රියා කරන්න සූදානම් නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කියයි අලුත් අමාත්‍යංශ දෙකක් විශේෂපත කිහිපයක් සංශෝධනයට ශ්‍රීලංකා නිදහස් පක්ෂ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් තීන්දු තීරණ රැසක් අන්තරේයි පොලිසියයි ඇවිලෙයි 31ක් අත්අඩංගුවට තවත් කොවිඩ් මරණ 40ක් සමස්ත මරණ සංඛ්‍යාව 3400 ආසන්නයට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් දීම අත්හිටුවයි प्रथम नवधान्य देशीय पुआत्वेता नव मुदल अमात्यवर्या लेस बेसिल राजपक्ष महता अद दिन देवरुम दिनु लेपुआ नव अमात्याशेक अग्रमात्य महिंद राजपक्ष महताद देवरुम दुन्ना ए जनाधिपति गोटाबे राजपक्ष महता इदिरेदी බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මන්ත්‍රීවරයෙකු ලෙස ඊයේ දින ගැසට් කරනු ලැබුවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව සිටියා. මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම ගැසට් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දීම ප්‍රථමයෙන් සිදුවීම සාමාන්‍යයෙන් සිදු වුවත් අද පෙරවරු කාලයේදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව මුදල් අමාත්‍යවරයා ලෙසයි. එමින්ම ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යංශයක් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එම අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත පිටත්ව ගියේ පාර්ලිමේන්තුවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීම මෙලෙස සිදු වුණා ශ්‍රී ලංකාවේ දේශීය තුල වෙනම රාජ්‍යයක් ඉදිරියට ගෙනින්නෝ අන්‍යාකාරකින් ශ්‍රී ලංකාව තුලදී හෝ ඉදිරි ආධාර දීම අනුබල දීම අනුග්‍රහ දැක්වීම මුදල් යෙදවීම ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවද කෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. බැසිල් රාජපක්ෂ මහතා ඉන් අනතුරුව අද පෙරවරු 11ට පමණ සිය අභිනව අමාත්‍යංශයේ වන කොළඹ කොටුවේ පිහිටි මුදල් අමාත්‍යංශයේ වෙත පැමිණියා. අමාත්‍යංශයේ වෙත පැමිණි බැසිල් රාජපක්ෂ මහතා සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. අමාත්‍යංශෙත් අපේ රජෙත් වගේ මගේ ප්‍රමුඛතාවය වෙන්න පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි ඒ ප්‍රමුඛතාවයන් තියන් අපි දන්නවා අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා සමහර වෙලාවට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි ඒ වුණාට අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු වඩරවුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී අත්අඩංගුවටගත් පිරිස රුපියල් 25,000 බැගින් වූ පුත්කලික ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා. COVID-19 වසංගතය හමුවේ උද්ඝෝෂණ සහ මහජන ඒකරාශී වීම තහනම් කර තිබෙනවා. ඒ නැවත දැනුම් දෙන තුරුයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙන අතර එම තහනම තිබියදීත් අදත් දිවයින පුරා උද්ඝෝෂණ සහ විරෝධතා දක්නට ලැබුණා. යෝජිත කොතලාවල ආරක්ෂිත විශ්වවිද්‍යාල පනතට එරෙහිව විරෝධතාවයක් අද පාර්ලිමේන්තු වටරවුමේදී පැවතුණා. එදින නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ උද්ඝෝෂණයේ නිරත වූ 31 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතර ලංකා ගුරු සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ලංකා ගුරු සංගමයේ ලේ ප්‍රධාන ලේකම් සහෝදරයා ඇතුළු 31 දෙනෙක් ආණ්ඩුවේ මර හමුදාවක් යදෝලා පැහැරගෙන ගිහිල්ලා තිනවා. අපි මේක පැහැදිලිවම දකිනවා බලහත්කාරයෙන් පැහැරගෙන යෑමක් විදිහට දකිනවා. මේ පැහැරගෙන යෑම අපි තරයේ හෙලා දකිනවා. මේ සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු ඉදිරිපිටදී සිදු කළ උද්ඝෝෂණයක්. මේ රටේ ජනතාවගේ දුක්ඛින්න නිවාරණකම් ගොවිය සුරකින්නකම් තීවර ආරක්ෂා වෙනකම් මේ රටේ සමස්ත ජනතාවට ශක්තිය ලැබෙනකම් පාසල් දූ දරුවන් රැකගන්නකම් හැම ජන කොට්ටාසයක්ම ආරක්ෂා වෙනකම් අපි සමගි ජන බලවේගය පොදු ජනයා වෙනුවෙන් නිත්‍යානුකූලව කොවිඩ් නියෝග රෙගුලාසි අනුගමනය කරමින් අපි මහපාරේ ජනතාවත් සමග සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණ සහ විරෝධතා පැවතුනේ මේ ආකාරයෙන් බදු විදියට අපි කරනවා ඉර කෙරුවත් වෙඩි විප්පත් නව තනු බෑ අපේ සතේ එමෙන්න ජනතා විමුක්ති පෙරමුණ 60 නගර මැදදී කොතලවල ආරක්ෂිත විශ්වවිද්‍යාල පනතට එරෙහිවද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. එෙහිදී පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර අනතුරුව 60 දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර අප මත මුදා හැරීමට කටයුතු කළා. කියනවා මේ අnder කියනවා මේ කරන මේ මර්ධනය මේ මර්ධනය අපි නැගී ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් මාතරාකුරු එසේදී පැවතුණා උද්ඝෝෂණයට එක් වූ 13 දිනක එහිදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබෙනවා සංචාරකේන්ට සම්පූර්ණයෙන්ම රට විවෘත කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මේ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කැටුම් පත පිළිබඳ පළමු විවාදය අද පසුරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඇමරිකාවෙන් ඔබතුමාට බලපෑම් වැඩි. මේ ඇමරිකාව බලපෑම් කරලා ඉල්ලන්නේ ඍජු ඇමරිකාවද? එහෙම නැත්නම් ඇමරිකාවත් එක්ක සම්බන්ධකම් තියෙන තවත් පුරවැසියන්ද? ඔබට මම එක සාතිකයක් දෙනවා. කිසිවෙකුගේ බලපෑම් වලට මම යට වෙන්නේ නැහැ. ඔක්තෝබර් 4 වෙනිදාට කල්යනවයි කියන උසස් පෙළ ශිෂ්‍යයොත් දෙමව්පියොත් එකේ ඉල්ලීමක් තියෙනවා මේ විභාගයේ ඔක්තෝබර් මාසේ පවත්වන දිනය ගැන යලි සමාලෝචනය කරන්න කියලා ඒ සියලක්ම සැලකීමට භාජනය කළා ඒ විභාග කල් දානවද කියන එක තීරණය ගන්නවා මහා බැංකු වාර්තාව පිළිබඳව විවාදයක් අවශ්‍ය බව කියා සිටියා හෙට රංජිත් බණ්ඩාරනැතුමා ඒක මේ යෝජනා ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ තුමා ආණ්ඩු වාඩි වෙලා ඉන්නේ මේ පැත්තේ තමයි මේ පැත්තේ වාඩි වෙලා ඉන්න ඔක්කොම විපක්ෂයේ සලකන්න එපා බිස්නස් කමිටියකේ ගන්න තීන්දුව තීරණ වළංගු නැද්ද
විරුද්ධපක්ෂ නායකතුමා ඇතුළු සංවිධායකතුමා ඉල්ලා සිටියා විශ්වාසභංග යෝජනාව සිකුරාදාට උනේ කියලා. මට ලැබිලා තියෙන වාර්තාවේ තියෙන්නේ ඔය කතන්දරේ. ඔබතුමාගේ කියවන අනුමත නොකරලත කාර්ය සටහන්. කවුද ඔක අනුමත කරේ? ලෝකයාම හිතයි මේ ඔබතුමාමත් මේ වෙන කොහෙන් හරි මේ පාලනය වෙනවයි කියලා. ඔබතුමා මේ මේ නිකම් රූකඩ නටනවා කියලා. මං හිතන්නේ විපක්ෂ නායකතුමා රූකඩෙක් වෙලා මේ අඳු කුමාර දිසානායක මහත්තයාගේ. එතුමා රූකඩෙක් කියන්නේ ඔබතුමාට අයිතියක් නැහැ. මම කාගේවත් රූකඩයක් නෙමෙයි. අපිත් ලෑස්ති මහ බැංකුව වාර්තාව විවාද කරන්න. පාර්ලිමේන්තුව ඡන්ද නිහඬ කරනවා එළියට ඡන්ද නිහඬ කරනවා. ඔබතුමා මර්ධනය ක්‍රියාත්මක කරන්නේ. නුරු කුමාර මැතිතුමාට මේ අවස්ථාව හෙට ලබා දෙන්න. ඊට එහෙම නොවෙන්නත් බලා ගන්න. ප්‍රශ්නයක් නැහැ. ඒක විසඳන්න පුළුවන්. හැමදාම මේ විපක්ෂ නායකතුමා මේ වගේ දෙයක් ඇදලා කරන්නේ පාර්ලිමේන්තුවේ දෙපත්තරම අසාධාරණයක්. ඒකට වග කියන්නේ විපක්ෂ නායකවරයා. විපක්ෂ නායක රැස්වීමක් කරාම ඒ නිවැරදි කිරීම සඳහා උත්සාහයක් දරනවා හා කමක් නැහැ. කුඩා සංචාරක ව්‍යාපාරයේ ව්‍යාපාරික නීති විත්‍යය ආදායම් සියල්ල අහිමි වී තිබෙන මේ ලීසින් වාරික කල් දාන්න කියලා කිව්වට ඇත්තටම සිද්ධ වෙලා තියෙන දේ තමයි කල් දමන ලද වාරිකවලද නැවත පොලියක් අය කිරීම. මම ඉතා වගකීමෙන් කියනවා සංචාරක බුබුලු හරහා ලංකාවට ආපු සංචාරකයන් කිසිම රැල්ලක් හෝ ඒකේ බෝවීමක් වෙන්න ඉඩ තියලා නැහැ. රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන මේ මාස දෙක ඇතුළත ලංකාවේ සියලු දෙනාට එක එන්නතක් හරි ලබා දෙන්න. මේක ස්ථිර සසාර විසඳුමක් ලැබෙන්න නම් සංචාරක ව්‍යාපාරය ආරම්භ කරලා රට විවෘත කිරීම කළ යුතුයි. සර් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට සම්ප්‍රදානුකූල විශ්වවිද්‍යාලයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවා වෙන නොයෙක් උසස් අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරීමට විශේෂ අරමුණු ඇතිව Special Purpose University. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලේ ස්ථායිත්ව විශ්වවිද්‍යාලය පටන් ගත්තා. ඒක යහපාලන ආණ්ඩුව ඇවිල්ලා කරගෙන යනකොට මෙයයි විරුද්ධ වුණා. ඔබතුමාලගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති එකට කියන්නේ විපක්ෂයේ ඉන්නකොට දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියනවා. ආණ්ඩුවට ගියාම ඒවා විකුණනවා. මේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි පනත යටතේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයට නැවත වරක් අත තැබීමක් තමයි සිදු වෙන්නේ. මේකේ ප්‍රතිවිපාක ඉදිරි කාලයේදී දැනගන්න පුළුවන් කියන එක මේ රජය හොඳින් මතක තියාගන්න ඕනේ. මේ පනත අදාළ වෙන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පසොරුවේ රැස් වුණා. ඒ පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පසොරුවේ රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත ශක්තිමත් ඉදිරියට යනවා. අපි ඉතිහාසයේ යම් වැරද්දක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළා. ඒ වැරද්ද දැන් නිවැරදි කරලා තියෙනවා. අපි ආරාධනා කරනවා විවිධ ආකාරයේ හේතු නිසා විතන් වෙලා ඉන්න ඒ සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපේ සහයෝගය සම්පූර්ණ ආණ්ඩුවට ලබා දෙන ගමන් පක්ෂයත් ගොඩනගාගෙන ඉදිරියට යෑම තමයි අපි අරමුණ වෙලා තියෙන්නේ. අපි පක්ෂයක් හැටියට ජනතාවගේ පැත්තේ ඉඳලා අපි මේ දේශපාලන ගමන් මඟ ඉදිරියට යා යුතු වෙනවා. මේ ඉදිරි මහා මැතිවරණයේදී කොහොමද ඉදිරියට පක්ෂ සංවිධානය කරන්නේ කොයි විදියටද? පක්ෂයේ රටේ ඇති වෙලා තියෙන විවිධ සමාජ ගැටලු ආර්ථික ගැටලු ඒ කාරණාවට පක්ෂය මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒවට පක්ෂයේ නායකත්වය දෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පිළිගත්තා. පක්ෂයේ ඉදිරියේදී එවැනි බහුජන ව්‍යාපාරයන්ට නායකත්වය දිය යුතුයි කියන කාරණාව පිළිගන්නවා. නෑ එහෙම තීරණයක් ගත්තේ නෑ. ආණ්ඩු තීරණයක් ගත්තේ නෑ. නමුත් අපි ආණ්ඩු හවුල්කාර පක්ෂයේ විදියට මේ කාරණා ගැන සාකච්ඡා කරලා දෙන්න කරන්න පිළිගත්තා. දේශපාලනේ නෑ. නෑ නෑ බලාපොරොත්තු වෙනවා මේ සංචාරක සීමා තහනම ඉවත් වුණ වහාම දිශිකෙන් දිශිකට ගිහිල්ලා අපේ සංවිධායකතුමන්ල හම්බෙන්න, ඒ වගේම අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ල හම්බෙන්න, ඒ වගේම පක්ෂයේ ඉදිරි අනාගත වැඩපිළිවෙළ පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කරලා ඒක තීන්දුවකට එන්න මම හිතන්නේ අපි දැන් අපේ ක්‍රියාදාමය ශක්තිමත් කරන වැඩපිළිවෙළට තමයි අවිල්ල තියෙන්නේ. ඒ සඳහා තමයි අද මධ්‍යම කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන්.
අපේ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ අපේ පක්ෂයේ සංවිධාන කටයුතු කරන්න ජනතාව අතරට යන්න. තවත් කොවිඩ් මරණ 40ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පස්වරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3391ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද උදැසන 6 සිට තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. මතලේ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක් එලෙස හුදකලා කළ බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව මතලේ පොලිස් බල ප්‍රදේශයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමයේ සහ හරස්ගම ග්‍රාමයේ මෙලෙස අද උදැසන සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. එසේම මඩකලපුව දිස්ත්‍රික්කයේ කාතන්කුඩි පොලිස් බල ප්‍රදේශ ग्राम निलधारी वसम पहक सह मातले डिस्ट्रिक्ट के महावेले पुलिस बल प्रदेशी ग्राम निलधारी वसम देखक अदुदासन हाय सिट हुदकला बविन इवत करते बनवा राज्य पासल वले गुरुवरुंट में पाउत के लिक अंशे गुरुवरुंट दे कोरोना एन्नत लबाती में काटे तो आरंभ करते बनवा මෙතර විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ පාසල් අනධ්‍යන කාර්යමණ්ඩල ඇතුළු අධ්‍යාපන කාර්යමණ්ඩල සඳහා කොවිඩ් එන්නත් ලබන සඳුදා සිට ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව අදාළ පාසලේ ගුරුවරුන් එන්නත් කරන්නේ සිදු කරන දිනය වේලාව සහ ස්ථානය පාසලේ විදුහල්පතිවරයා හරහා ලබා ගත හැකි. ප්‍රකටුමනේ මේ හදිසියෙම පයිසෙ එන්නද එන්නත් කිරීම නවතා දමා තිබුණා. මේකට හේතුව මොකක්ද? මේ මොහොතේදී අපි මේ ෆයිසර් එන්නත ලබා දීමට කටයුතු කළේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රා ලබාදී දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අය වෙනුවෙන් තාක්ෂණික වශයෙන් ගත්තාම ඕනෑම එන්නතක පළමු මාත්‍රාව දුන්නු එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාව දීම තමා තාක්ෂණික වශයෙන් අපි වඩාත්ම සුදුසු හැටියට සලකන්නේ. එවැනි තත්ත්වයක් තුල අපිට මේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට අවශ්‍ය කරන එන්නත්ක ලබා ගැනීමේ තිබුණු අවිනිශ්චිතතාවය නිසා නැවතත් තාක්ෂණිකව සලකලා බලලා ඊළඟ විකල්පයක් හැටියට අපිට මේ ලැබුණු ෆයිසර් එන්නත් තොගය මේ අවශ්‍ය කරන විද්වත් සාකච්ඡා කතිකාවන් වලින් ලැබිච්ච නිර්දේශ අනුව අපි දීමට කටයුතු ආරම්භ කරා. කෙසේ නමුත් මේ වෙන විට අවශ්‍ය තරම් ඇස්ට්‍රාසෙනිකා තොග ජූලි මාසයේ තුන්වන සතිය වෙනකොට ලැබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම් දීලා තියෙනවා. ඒ තොග ලැබුණු වහාම අපිට මේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් සියලු දෙනාටම පාහේ මේක ලබා දීමට පුළුවන් බව පැහැදිලි වන නිසා වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ තීරණය අරගත්තා. ජපාන රජය විසින් ටෝකියෝ නගරයේ ආශ්‍රිතව හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. එය අගෝස්තු 22 වෙනිදා දක්වා බලපැවැත්වෙනු ඇත. ඒ එරට මේ වන විට සීක්‍රින් පැතිර යන කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඒ අනුව එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට සමගාමීව ටෝකියෝ ආශ්‍රිතව මෙලෙස හදිසි තත්ත්වයක් පැනවීමටයි ක්‍රියා කර ඇත්තේ. මෙම මාස 23 වෙනිදායින් ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ එවැනි කිසිදු තර්ජන තොරතුරක් ලැබී නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එක්සත් ජනපදයේ විසින් නිකුත් කර ඇති සංචාරක සීමාවන් පිළිබඳ නිවේදනයට පිළිතුරු වශයෙන් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා. अमेरिका एक्सत जनपदे विसिन पसुगेदा श्रीलंका वसंदा निकुत करतिबु संचारक सीमावन हतरवन मट्टमे सिट तुन्नन मट्टम दक्वा यावत्कालीन करतिबुना अमेरिका एक्सत जनपदे विसिन सिय पुरवेसियन एतुलो जात्यंतर प्रजावित यम राटक पावतिन तत्वयन पिलिबंद दनुम दीम संदहा मेलेस एक एक पियवरयन पिलिबंद दनुम दीम सिदु करनु लबनवा විශේෂයෙන්ම ත්‍රස්ත ප්‍රහාරයන් එල්ලවීමේ අවධානම් සෞඛ්‍ය හේතුන් ඇතුළු කරුණු මුල් කර ගනිමින් මෙලෙස ඇමරිකා එක්සත් ජනපදයේ විසින් විවිධ අධිරයන් ප්‍රකාශයට පත් කරනු ලබනවා. ඒ අනුව එක්සත් ජනපදයේ විසින් පසුගිය මැයි මාස 24 වනදාද ශ්‍රී ලංකාව සඳහා අදාළ කරුණු මුල් කර ගනිමින් නිකුත් කර තිබූ හතරවන මට්ටමේ සංචාරක සීමාවන් පසුගියදා තුන්වන මට්ටම දක්වා යාවත්කාලීන කරනු ලැබුවා. මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කරනු ලබන සංශෝධනයක් ලෙස ශ්‍රී ලංකා පිළිබඳව එක්සත් ජනපද තුන්වන කාණ්ඩය යටතේ සංචාරක සීමාව දන්වා ඇති බවයි.
COVID-19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ එක්සත් ජනපද සංචාරක සීමාවන් නිකුත් කර ඇති අතර එහිදී ත්‍රස්තවාදී තර්ජන සමැදිව එයට ඇතුළත් වීම එම වර්ග කිරීමට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙනවා. එමෙන්ම කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේද ඊයේ දින ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ සංචාරක සීමාවන් හතරවන මට්ටමේ සිට තුන්වන මට්ටම දක්වා යාවත්කාලීන කිරීම සිදු කර ඇත්තේ හුදෙක් රටේ පවතින COVID-19 තත්ත්වය නිසා බවත් ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් එහි සඳහන් නොවන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ සිය නිවේදනයෙන් පවසනවා. එමෙන්ම බුද්ධි තොරතුරු විශ්ලේෂණයට අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ එවැනි තර්ජන පිළිබඳ තොරතුරු මේවන තෙක් වාර්තා වී නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ස්ථාපිත කරනු ලැබූ ස්කයිපෙට් සත්ව රෝහල ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති ආර්යා අයෝම රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා ගුවන්පුර කඳවුරු පරිශ්‍රයේදී විවෘත කරනු ලැබුවා. කටුනායක යොවුන් සේනාංකයේදී අද ලේ දන් දීමේ කඳවුරක් පැවැත්වුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක වූ අතර ජාතික යොවුන් සේනාංකයේ ප්‍රධානත්වයෙන් මෙම ලේ දන් දීමේ වැඩසටහන සංවිධානය කර තිබුණා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට ඉරිදා පෙරවරු 6 දක්වා පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ. ඒ අනුව කොළඹ 1 2 3 7 8 9 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 4 සහ කොළඹ 12 යන ප්‍රදේශවලට අදාළ කාලය තුල අඩු පීඩනයක් යටතේ ජල සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය නිවේදනය කළා. අනුරාධපුර තලාව කුමාර එළිය ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති අසරණ පවුලක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. වනාලේ තර්ජනය හේතුවෙන් මෙම පවුලේ මව සහ දරුවන් සිව්දෙනා දැඩි පීඩාවට පත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.